ලුණු අපේ ජීවිතයට ගොඩක් සමීපයි. ලුණු කියන්නේ අපිව අඬවන්න පුළුවන් දෙයක්. ඒ වගේම අපි නිතරම ආහාරයට එකතු කරගන්න දෙයක්. ලුණු වල අපි හිතනවට වඩා පුදුම ගුණයක් තියෙනවා. ලෝකියෝ විත් සුබේ YouTube channel එකෙන් මේ වීඩියෝ එක ලුණු පිළිබඳව තමයි. ආයුර්වේදයේ කියන්නේ රතු ලුණු ආහාරයට වැඩිපුර ගන්න කියලා. සෙමට වගේම ගොඩක් ලෙඩවලට ලුණු හොඳයි. හැබැයි මේ කියන දෙයට නම් රතු ලුණු රතු ලුණු කියලා විශේෂයක් නැහැ. මේක චීන වෛද්‍ය ක්‍රමයේ එන දෙයක්. නින්දට යද්දි යටිපතුල් වල ගෑවෙන පරිදි ලුණු පෙති කිහිපයක් තියාගෙන නිදා ගන්න පුළුවන් නම් ඔයාට ලොකු වාසි රසක් ලබා ගන්න පුළුවන්. ලුණු පෙති කොහොමද අපි යටිපතුල් වල ගෑවෙන පරිදි රැට නිදා ගන්නෙ? හරිම සරලයි. මේස් දෙකක් පාවිච්චි කරලා අපිට ලුණු ටික රඳව ගන්න පුළුවන්. මොනවද මේකෙන් තියෙන ප්‍රයෝජන? යටිපතුල් කියන්නේ අපේ ශරීරයේ තියෙන විශේෂම ස්ථානයක්. අපේ ශරීරයේ තියෙන සියලුම ප්‍රධාන ඉන්ද්‍රියන්ගේ ස්නායු අපේ යටිපතුලට සම්බන්ධ වෙලා තිබෙනවා. අපි ඇවිදිනකොට යටිපතුල මසාජ් වෙලා උත්තේජනයක් ඇති වෙන්නයි එහෙම හදලා තියෙන්නේ. අපේ ශරීරයේ නිරෝගී බවට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි දැන් ගොඩක් පාක්වල බොරළු වගේ පොඩි ගල් හදපු තැන් ඕනතරම් දාලා තියෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ මහ පොළවේ ඇවිදිනකොට පුළුවන් වෙලාවට හරි සපත්තු සරප්පු ගලවලා ඇවිදින්න කියලා. අපි සපත්තු සරප්පු දාලා නිතරම ඉන්න නිසා යටිපතුල් හරහා වෙන උත්තේජනය අපේ ශරීරයට ලැබෙන්නේ නැහැ. මේ ලුණු ප්‍රතිකාරයෙන් කරන්නේ යටිපතුල් වල තියෙන ස්නායු හරහා ශරීරය නිරෝගීමත් කරන එක තමයි. මේට අමතරව සමයේ තියෙන විෂ බීජ ඒවත් විනාශ කරනවා. ඒ වගේම ලුණු වල තිබෙන ෆොස්ෆරික් අම්ලය ලේවලට උරාගෙන ලේ පිරිසිදු වීමත් වෙනවා. මේ ප්‍රතිකාරය උණ අඩු කරගන්නත් ඉතාම හොඳයි. ඒ නිසා ඔන්න අද ඉඳන් ලුණු කන එක වගේම නින්දට යද්දිත් ලුණු ප්‍රති කිහිපයක් කපාගෙන නිදා ගන්න කියලා ඔයාලගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම පුළුවන් තරම් වෙලාවක් සරප්පු සපත්තු නොදා ඇවිදින්න කියලාත් ඔයාලා සීල දනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම නිතරම රතු ලුණු ගෙඩියක් හොඳට හපල ගන්න පුළුවන් නම් ඔළුවේ සෙම හිර වෙන ගතිය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම නිදා ගන්න යද්දි ලුණු කෑල්ලක් කනේ රඳවගෙන නිදා ගන්න පුළුවන් නම් කනේ කැක්කුම් අඩු කර ගන්නත් පුළුවන්. කනේ ආබාධ වැඩියෙන්ම ඇති වෙන්නේ විෂ බීජ නිසා තමයි. ලුණු වලින් පහසුවෙන්ම මේ විෂ බීජ විනාශ කරන්න පුළුවන්. මේ දේවල් ටික දවසක් නොකඩවා ඔයාලා කෙරුවොත් ඔයාලටම මේ වෙනස දැක ගන්නට පුළුවන්. ඕක තමයි ලුණු වල කතන්දරය. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් එකතු කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලෝකයෝ විත් සුබේ YouTube channel එක ඔබ තවමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔබ සැමට සුවදායක දිවියක් ප්‍රාර්ථනා කරලා.